කාබන් බජට් කියලා දෙයක් 2007 දී අනුන්ව දුන්නා. ඒ කාබන් බජට් එකට අනුව ලෝකයේ එක පුජ්‍යලයකට වර්ෂයකට ලෝකයේ එක පුජ්‍යලයකට වර්ෂයකට නිකුත් කරන්න පුළුවන් ටොන් 2.2ක්. මොකටද? 1.5 ට අඩුවෙන් උණුසුම් වැඩි වීම තියාගන්න. ඒක ලංකාවේ කීයද? ලංකාව අපේ මුලින් 600ක් පමණ තිබුණේ. ගල්ලගුරු බලාගාරය හැදුවට පස්සේ අපේ 600 කිලෝග්‍රෑම් අපි 1100කට විතර ගියා. ඒ කියන්නේ දැන් ටොන් 1.1කට ගියා. එතකොට අපිට පුළුවන් ඔන්න ඔය 2.2 දක්වා යන්න. හැබැයි දැන් අපිට ඒක කරන්න බෑ. ඇයි? අපේ ඒක වෙන කට්ටියක් පාවිච්චි කරලා ඉවරයි. කවුද ඔය දියුණුවේ කියන රටවල් මේක පාවිච්චි කරලා ඉවරයි. ඒකට ඒගොල්ලෝ තර්කයක් ගෙනාවා. අපි මේක ඒ කාලේ දැනන් හිටියේ නැහැ. විද්‍යාව මේ සියලු ප්‍රශ්න විසඳයි කියලා අපි හිතුවේ. ඒ නිසා අපි නොදැනුවත්කමින් තමයි මේක ආවේ. හැබැයි දැන් 1991 න් පස්සේ ඒ තර්කය කියන්න බෑ. ඒ අනුව ලෝකයේ ඉන්න දක්ෂිණාංශික ජනකාන්තවාදී දේශපාලකයන් ඔක බොරුවක් කියලා කියන්න ලොකු හේතුවක් තියෙනවා. මොකද අර වගවීමට උන් බැඳෙනවා. ඒ කියන්නේ මේ යටත් විජිත කාලේ අපෙන් හූරා ගත්තා කියලා මතයක් හදලා තියෙනවානේ. යටත් විජිත කාලේ අපෙන් හූරා ගත්තා කියලා මතයක් හදලා තියෙනවා. ඉන්දියාවේ ඉන්න ප්‍රවීණ ආර්ථික විද්‍යාඥවරයෙක් වන උෂා පැට්න ගණන් හදලා කිව්වා ට්‍රිලියන 37ක් ඉන්දියාවෙන් එංගලන්තේ හොරකම් කළා කියලා. ඒ වගේම අපි කවුරුත් දැක්ක අර ඔක්ස්ෆර්ඩ් විවාදයේදී මේ පිළිබඳව ප්‍රශ්නේ මතු වුණාම ශෂි තරූර් කිව්වා ට්‍රිලියන 37ක් හොරකම් කළා දෙනවා එංගලන්තේ ඒක ආදායම් වගේ කීප ගුණයක් හොරකම් කළා දෙනවා අපිට එක පවුමක් දෙන්න එක පවුමක් ඉන්දියාවට දෙන්න මේ කරපු අපරාධයට කියලා. එහෙම කරන් තරම්වත් එංගලන්තේ ඉදිරිපත් වුණේ නැහැ. එවැනිම මංකොල්ලයක් තමයි මේ කාබන් මංකොල්ලය කියලා තමයි අපි පෙන්වලා දුන්නේ. අපි දැනුත් පෙන්ලා දෙන්න ඕනි. දැන් අපි එහෙම බැලුවොත් අපේ ටොන් එක අවුරුද්දකට ටොන් එකක් තියෙනවා අපිට. මිලියන 22ක ජනතාවක් තියෙනවා. එන ටොන් මිලියන 22ක් තියෙනවා. ඩොලර් 6 ගානේ ගත්තොත් ආසන්නයෙන් ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් අපෙන් කවුරු හරි අරන් තියෙනවා. 1991 ඉඳන් ගත්තම ඩොලර් බිලියන 3කට අධික ප්‍රමාණයක් අපේ තියෙනවා. ඒක අපි ඉල්ලන්න ඕන පැරිස් ක්ලබ් එකෙන් අපේ ණය කපන්න දැන් අපි යෝජනා කරලා තියෙනවා පැරිස් ක්ලබ් එකට ජපානයත් ඇතුළුව. අපිට ඕගොල්ලොත් නැහැ. අපිට කොළංගෙත් ලොකු කාබන් ණයක් තියෙනවා. ඒ කාබන් ණය ඕෆ්සෙට් කරලා අපි ඊටු ටික ප්‍රතිචක්‍රීකරණය කරමු. මොකද ඒගොල්ලෝ අපිට කියනවා නම් අපි ඕගොල්ලන්ට ණය ඇත්ත අපිට ණය දුන්නා. අපි ඒව අවභාවිතා කළා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ අතරේ අපේ සමාජයේ අපට නොකිය අපේ අනුමැතියකින් තොරව අපට තියෙන කාබන් අවකාශය අපේ ජනතාවට තියෙන කාබන් අවකාශය තවත් පිරිසක් ඒ කියන්නේ අර දියුණුවේ කියන රටවල් කොල්ල කාලා තියෙනවා. ඒක ඉල්ලා සිටීමට අපට වැදගත් අයිතියක් තියෙනවා. ඒක අපි කිව්වේ 2007 දී. හැබැයි දැන් අපිට ඒක තවත් හඬින් කියන්න වෙලා තියෙනවා. මොකද දැන් අපිට මේවා ගෙවා ගන්නත් බැරි තත්යකට ඇවිල්ලා තියෙන නිසා අපිට යුක්තිසහගත පසුබිමක් පදනමක් හදාගන්න මේ තර්කය අපි ගේන්න ඕනේ. විශේෂයෙන්ම COP28 එකේ කොහේ කවුරු කතා කළත් මේ කතාව පැරිස් ක්ලබ් එක ජපානෙත් ඇතුළුව පැරිස් ක්ලබ් එකට ගේන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න අපි වැඩියෙන්ම ණය ඉන්දියාව චීනය වගේ රටවලු අපට වඩා විතරක් නෙවෙයි අර කාබන් බජට් එකට වඩා වැඩියෙන් විමෝචනය කරන රටවල්. ඒ රටවල් වලට අපේ ණය ගැතිභාවයත් අපිට මේ තත්ත්වය යටතේ අපි ඉල්ලා හිටින්න ඕනේ මේ தත්ත්වය යටතේ ඒක ඔප්සෙට් කරන්න කියලා. ඒක එක්තරා ආකාරයක නිකන් විප්ලවකාරී අදහසක් අධිරාජ්‍ය විරෝධී අදහසක් ඒ විදිහට කෙනෙකුට වාමාංශික අදහසක් එන්න කියන්න පුළුවන්. නමුත් ලංකාව වැනි රටවල් වලට ඒ යුක්තිය ඉල්ලා සිටීම අවශ්‍යයි. ඒක සමහර විට එහෙම දෙයකට කිසිම විදිහකට එකඟ වෙන්නේ නැහැ. හේමන්ත ඉතාමත් නිවැරදිව කිව්වා බිලියන් 100ක අරමුදලක් හදනවා කියලා. ඔබාම ඇවිල්ලා අපි ගියානේ කෝපන්හේගෙන්. බැරක් ඔබාම ඇවිල්ලා එකඟතාවයක් හදාගන්න බැරුව රෑ එළියෙනකන් දඟලලා අන්තිමට බැරක් ඔබාම ඇවිල්ලා තමයි ওই බිලියන් 100 කතාව කියලා එදා එකඟතාවේ රාත්‍රියේ හදාගත්තේ. හැබැයි ඒකට සල්ලි එක්ක කල්ලි කරුවක් දැම්මේ නෑ. ඒ වගේ තමයි මේ ලොකු රටවල් කරන්නේ. ලොකු රටවල් වල ක්‍රියාවලිය මේකයි. නමුත් අපිත් යම් කිසි ආකාරයකට අඩු ගානේ ආණ්ඩුවට ඒක කියයි කියලා මම හිතන්නේ නෑ. නමුත් ජනතාව කැරිට අපි ඉල්ලන්න ඕනේ අපි ණය නෑ ඔය එක රටකටවත් ලොකු රටවල් වලට අපට වඩා විශාල ඒ වගේම කාබන් බජට් එක එහෙම නැත්නම් කාමන් පිරිවැයට වඩා වැඩියෙන් පරිභෝජනය කරලා තියෙනවා. මොකද අපිට නොදන්නවා
අපේ කැමැත්ත නොවීම නිසා ඔබ ඒක අත්පත් කරගෙන තිබෙන නිසා. ඉතින් ඒ නිසා මේ තර්කය තර්කයක් හැටියට ගෙන එනවා නම් මේ COP 28 එකට කලින් සිවිල් සංවිධාන අපේ ඉන්න අනිකුත් අයත් මං හිතනවා ඉතාමත්ම වැදගත් කියලා මේ මොහොතේ රට මේපත් වෙලා තියෙන තත්ත්වය. ඒ වගේ